සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ කොලොස්සි 3:12 පදයේ අග කොටසයි. දයාබර සිතක්ද ගුණවන්තකමද යටහත්කමද මෘදුකමද ඉවසිරිවන්තකමද පැළඳගෙන එක්තරා ඇදිරිවන්තයන් 7 දෙනෙක් එලිමහන් සංදර්ශනයක් නැරඹීම සඳහා උද්‍යානයකට ගියා. සියලු දෙනාම එක බංකුවක වාඩි වී සිටීමට සිතාගෙන වාඩි වෙන්න හදනකොටම ස්ත්‍රියක් ඇවිත් මැදින් වාඩි වුණා. එක් ඇදිරිවන්තයක් ඇයට පැවසුවේ ඔවුන් 7 දෙනාම එකට වාඩි විය යුතු බවයි. ස්ත්‍රිය කෙනෙක්ම පැවසුවේ කරන්න දෙයක් නැහැ යනුවෙනුයි. එසේ කියමින් ඇයත් ඇගේ මිතුරියන් 2 දෙනාත් බංකුවේ වාඩි වුණා. එනිසා ඇදිරිවන්තයන් 3 දෙනෙකුට පසුපස බංකුවට යාමට සිදු වුණා. එවිට ස්ත්‍රිය සමග මුලින් කතා කළ ඇදිරිවන්තිය දුටුවේ අර ස්ත්‍රීන් 3 දෙනා අතර අන් අයගේ උපකාර අවශ්‍ය වන ආබාධිත ස්ත්‍රියක් සිටින බවයි. ඔවුන් 3 දෙනාට එකට ඉන්න අවශ්‍ය වුණේ අනිත් 2 දෙනාට ආබාධිත ස්ත්‍රියට උපකාර කිරීමට අවශ්‍ය වූ නිසා බව ඇය තේරුම් ගත්තා. ක්ෂණිකවම ඇදිරිවන්තයන් 7 දෙනාගේ කෝපය නිවි ගියා. ඔවුන් එකිනෙකා සමග කතා කළේ මේ වාගේ සෙනග ඉන්න තැනක ඒ ආබාධිත ස්ත්‍රියට කොයිතරම් අපහසු ඇතිද යනුවෙනුයි. ඒ ස්ත්‍රිය නපුරු ලෙස කරන දෙයක් නෑ කියමින් බලෙන් මෙතන අල්ලා ගත්තත් ඇදලිවන්තයන් ලෙස ඒ ස්ත්‍රියට කෝපයෙන් තොරව අනුකම්පාවෙන්තු ප්‍රතිචාර දැක්වීමට ඔවුන් ඉදිරිපත් වුණා. අප කොහේ ගියත් අපේ අනුකම්පාව අවශ්‍ය වන සෙනග අපට හමු වෙනවා. අපවට සිටින සියලු දෙනා දෙසම වෙනත් දැක්මකින් බැලීමට අද මෙනෙහි කිරීමට ගත් පාවතුමාගේ වචන අපට උපකාර වනු ඇති. එනම් ඔවුන් සියලු දෙනාම අපගේ අනුග්‍රහයේ මෘදු ස්පර්ශය අවශ්‍යය ලෙස ඔවුන් දෙස බැලීමයි. පාවතුමා කොලොස්සි 3:12 පදේ කියන්නේ එබැවින් දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ප්‍රේමවන්ත වූ තෝරාගත්තුන් මෙන් දයාබර සිතක්ද ගුණවන්තකමද යටහත්කමද මෘදුකමද ඉවසිරිවන්තකමද පැළඳ ගන්න යනුවෙනුයි. එතුමා 13 පදයේ තවදුරටත් උපදෙස් දෙන්නේ එකිනෙකා ගැන ඉවසමින් එකිනෙකාට කමා වෙන්න යනුවෙනුයි. අප අන් අය වෙත අනුකම්පාව පෙන්වන විට අප ඔවුන්ව යොමු කරන්නේ අප වෙත අනුකම්පාව සහ අනුග්‍රහය බහුල ලෙස වැගුරු තැනන් වහන්සේ දෙසටයි. අපි මෙනෙහි කරමු. අපි කොහේ ගියත් අපවට සිටින සෙනග අපේ අනුකම්පාව අවශ්‍ය අය ලෙස සිතනවාද? අප ඔවුන් වෙත අපේ අනුකම්පාව පළ කරමින් ඔවුන්ගේ අවශ්‍යතා සපයා දීමට ඉදිරිපත් වෙනවාද? අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේ අප වෙත ඔබ වහන්සේගේ අනුකම්පාව සහ අනුග්‍රහය බහුල ලෙස වගුරු වන නිසා ස්තුතියි. අපද අන් අය වෙත අනුකම්පාව පෙන්වමින් ඔවුන්වත් ඔබ වහන්සේ වෙත යොමු කිරීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.